එවැනි ආර්ථික අර්බුදයක් පවතින රටක ජනාධිපතිවරයෙක් හැටියට නෙවෙයි මේ ජනාධිපති ලෝකෙට පේන්නේ. දැන් මේ ඊයේ පෙරේද කියපු ඉන්දියානු සංචාරයත් එක්ක 2022 සැප්තැම්බර් මාසේ ඉඳලා මේ ගත වෙච්ච මාස 20ට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විදේශ සංචාර 20ක නිරත වෙලා තියෙනවා. ඔබට දැන් පත් වෙලා මාස 22යි, රට යන පටන් අරන් මාස 20යි, ඒ හැම මාසෙටම එක සංචාරයක් ගා නිරත වෙන තැනකට ජනාධිපතිවරයා පත් වෙලා තියෙනවා. යන්නේත් නිකන් නෙමෙයි, සාමාන්‍යයෙන් ගත්තොත් 7ක 8ක 10ක 15ක පිරිවරක් අරගෙන. මේ තියෙන්නේ ඔහු ගිය රටවල් 2022 සැප්තැම්බර් ලන්ඩන්, 2022 සැප්තැම්බර් ජපානය, 2022 සැප්තැම්බර් පිලිපීනය, 2022 නොවැම්බර් ඊජිප්තුව, 2023 මැයි එක්සත් රාජධානිය, 2023 මැයි සිංගප්පූරුව හා ජපානය, 2023 ජූනි එක්සත් රාජධානිය, 2023 ජූනි ප්‍රංශය, 2023 ජූලි ඉන්දියාව, 2023 අගෝස්තු සිංගප්පූරුව, 2023 සැප්තැම්බර් කියුබාව, 2023 සැප්තැම්බර් ඇමරිකාව, 23 සැප්තැම්බර් ජර්මනිය, 23 ඔක්තෝබර් චීනය, 23 නොවැම්බර් මාලදිවයින, 23 නොවැම්බර් දෙසැම්බර් ඩුබායි, 2024 ජනවාරි ස්විට්සර්ලන්තය, උගන්ඩාව, 2024 පෙබරවාරි ඔස්ට්‍රේලියාව, 2024 ජුනි ඉන්දියාව. මේ ගමන් වලට රුවන් විජේවර්ධන, සාගර රත්නායක, දිනු කොළඹගේ ඇතුළු හැමතිස්සෙම විශාල කණ්ඩායමකුත් අරගෙන යනවා. මේවට තමයි තමන්ට අයවැයෙන් වෙන් කරන ලද මුදලට වඩා වැඩි ප්‍රමාණයක් අර විදිහට මුදල් වෙන් කරගන්නෙත්. එහෙම තිබියදී අතර මේ සංචාරවලින් රට රත්පත් උනේ මොකද්ද කියන එක සම්බන්ධයෙන් වෙනම ප්‍රශ්නයක් තියෙනවා. මොනවද මේ සංචාරවලින් රට රත්පත් වෙච්ච දේශපාලන සහ ආර්ථික ප්‍රතිලාභය? අපේ ජනතාව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න මොනවද මේකෙන් ලැබිච්ච කියන එක ගැන වෙනම ප්‍රශ්නයක් තිබෙන අතරේ, හැබැයි ජනාධිපතිවරයා තමන්ට මේ පිනට ලැබිච්ච ජනාධිපති ධූර එන්ජොයි කරනවා. ඒ වගේම ඒ ජනාධිපතිකම ලැබීම නිසා අර පාර්ලිමේන්තුවටවත් පත් වෙන්න බැරුව පැත්තකල හිටපු කට්ටියට ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති ළඟ ජොබ් හම්බෙලා තියෙනවා. එයාට මේ එක එක ටුවර් ලෑස්ති කරලා දෙනවා. ඒ වගේ වෙලාවක මේ රටේ දරුවන්ගේ අනාගතයට ඉතාම සංවේදී ප්‍රශ්නයක් හැටියට මේ තියෙන විශ්වවිද්‍යාලවල කටයුතු අකර්මණ්‍ය කරලා අඩපණ කරලා තියෙන මේ අනධ්‍යයන සේවක වැඩවර්ජනයට සාධාරණ විසුමක් ලබා දෙන ජනාධිපතිවරයා පැත්තෙන් කිසිම උත්සාහයක් නැති බව තමයි පේන්නේ. ඒ නිසා අපි මේ වෙලාවේ ජාතික ජනමාලයේ සිල්ලා හිටනවා මේ මොහොතේදී මෙන්න මේ දරුවන්ගේ අනාගතය පිළිබඳ සලකලා බලලා ජනාධිපතිවරයා සහ මුදල් අමාත්‍යාංශය මැදිහත් වීමක් කරලා මේ ප්‍රශ්න සාධාරණ විසුමක් ලබා දෙන්න. අතර මේ විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් 12800ක් පමණ මේ අය ඉල්ලන්නේ කරන්න බැරි ඉල්ලීමක් නෙමෙයි, ඔවුන් මස් රාත්තලම ඉල්ලනවා නෙමෙයි. මේ මොහොතේ රටේ පවතින භාණ්ඩාගාරයේ තත්ත්වය ආර්ථිකය පිළිබඳ සලකලා බලලා තමයි තමන්ගේ ඉල්ලීමේ තම සාධාරණ හැටියට තමන්ගේ MC 112 වැඩි කරන්න කියලා ඉල්ලා හිටින්නේ. ඒ ඉල්ලීමට ඇහුම්කන් දීලා ඒ ඉල්ලීම ක්‍රියාත්මක කරලා මේ විශ්වවිද්‍යාලවල දේශන ශාලා, පරීක්ෂණාගාර, පුස්තකාල විවෘත කරගෙන ඒ දරුවන්ට ඉගෙන ගන්න පහසුකම් සලසා දෙන්න කියන එක තමයි අපේ පැත්තෙන් ඉල්ලීම කරන්නේ. තවදුරටත් ප්‍රමාද කරන්න නැතුව ජනාධිපතිවරයාගේ තියෙන මේ හිතප්පපුවක් නැති, තෙතමනයක් නැති, සංවේදීකමක් නැති උද්දච්චභාවය පොඩ්ඩක් පැත්තකට තියලා මේ ප්‍රශ්නෙට රටේ දරුවන් වෙනුවෙන් සාධාරණ විසුමක් ලබා දෙන්න කියන බලකිරීම තමයි අපි ජාතික ජනබලවේග ලෙස සිදු කරන්නේ.